මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඉතින් ඔන්න වෙලාව රාත්‍රී 8:30යි දුරකථන ඇමතුමක් ලැබුණා මගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 12ක් පමණ ඈතින් යායේ පහේ ප්‍රදේශයෙන්. ඉතින් ඒගොල්ලන්ගේ නිවස ආසන්නයට විශාල පිඹුරෙක් කැවිලා ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් මම මේ යන්න හදන්නේ ඒ පිඹුරාව එතනින් ඉවත් කරලා දෙන්න හේතුව තමයි ගොඩක් අය මේ පොලොංගුන් කියලා මේ අහිංසක පිඹුරන්ව ඝාතනය කරනවා. ඒත් එක්කම අවට තියෙන කුකුලන්ට ඒ වගේම එළුවන් වගේ හදන ගොවිපළවල් වලට ලොකු තර්ජනයක් මේ පිඹුරන්. ඉතින් ඒ නිසා ඒ සතාව රාත්‍රියේදී ඉවත් කර දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි යමු පහේ කනුවට පිඹුරාව ඉවත් කරලා දීලා එන්න. මොකකට තහුව වෙලාවක් හිටියද නෑ නේද? මෙතනම හිටිය සතා කොහෙ හරි නෑ ඇවිල්ලා. එහා පැත්ත අරවත්තෙන් මෙහාට ඇවිල්ලා. මොකක්ද ගොදුරක්වත් අරගෙන වෙන්නේ නැද්ද? බඩේ එහෙම ටිකක් තියෙනවා. ගැහුවේම නෑනේ මොකෙක වගේ. පාට පොඩ්ඩක් ඇද වෙලා වගේ තියෙනවා. දැන් මේ සතා කලබල වෙලා ඉන්නේ. කට්ටිය පිරිලා ඉන්නවනේ. ඕ. පේනවා ශබ්ද දැනෙනවා ඒ නිසා මේ කලබල වෙලා ඉන්නේ. දැන් මේ ඇත්තටම පිඹුරෝ කියලා කියන්නේ ලංකාවේ ඉන්න විශාලතම උරංගයා. මෙයාලගෙන් මේ මිනිස්සුන්ට එහෙම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මෙයාලගෙන් හානිය වෙන්නේ කුකුලන්ට මේ සහ එළුවන් වගේ සත්තුන්ට. මිනිසුන් මේ අර ෆාම් වගේ හදන නිසා මාංශ භක්ෂක සත්තුනේ ඕනම සතෙක් මෙයාට ගිල ගැනීමේ හැකියාව තියෙනවා ගිල ගන්නවා. රාත්‍රී කාලේ තමයි ඉතින් ලොකු ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දවල්ට හැංගිලා ඉන්නවා කොහේ හරි කොළරොඩු වස්සක වෙන්න පුළුවන් බෙනේක වෙන්න පුළුවන්. මේ හරිම අපුරු සර්පේ. මම හිතන්නේ සතාට පරිණත වෙලා ඉන්නේ සාමාන්‍ය කිලෝ 10ක් විතර වගේ බරත් ඇති නේ. 10කට වැඩි ඇති නේ. විස සත්තු නෙවෙයි නිර්විස සත්තු. නමුත් ඉතින් මෙයාලට පුළුවන් හොඳට හපා කන්න. හොඳ දත් පෙළක් තියෙනවා. තාම තියුණු විදිහට එකෙන් හපා කන්න පුළුවන්. ගොදුරක් අරගෙන ඉන්නේ මේ. ඔන්නෝක තමා මේ සත්තු කරන්නේ වෙලා ගන්න. ගොදුරක් උනත් අල්ලගත්ත තැනින් වෙලා ගන්න. කලබල වුණාම එහෙම තමයි. යා බලන් හිටියේ මේ මිදිලා යන්න. නමුත් ඉතින් අර මේ වගේ සත්තු මේ හිටියා කියලා ගැටලුවක් නෑ. මට අරගෙන ඉන්නේ. ඕ. බොරු කතා. පිඹුරා කියලා කියන්නේ විස සතෙක් නෙවෙයි. මෙයා කරන එකම දේ තමයි මෙන්න මේ විදිහට වෙලා ගන්න එක. යාට ගිල ගන්න පුළුවන් ගොදුරක් හම්බුනහම ඒ විතර ගිල මේ වෙලා ගන්නවා. වෙලාගෙන ඉවරලා තමයි ගිල ගන්න. ලෝකෝ හැපුවට විසක් නැහැ නේ. නෑ නෑ. ඒ යාවම හපාගෙන ඉන්නේ. මොරක් කටේ නැහැ.
Ya nih. Godrak eragini inne menne metana. Enne eka. Kalabulu unaha mehema taman. Podi welawak yana ya samanya tattire patwenne. Den hari. Godak ma loku sate kut neve. Oh, ini ada banyak parin itu bela ini. Adi pahak terus ini. Oh, adi pahak terus. Adi. Adi atak di terus lagi ini. Ini ada banyak walgi agak sama banyak ya. Mungkin lima orang sebahaya agak ne. Walgi muka sekali ini, muka muka sekali macam ini. Ne ne. Ini baru kata. Godak kayak ini ada banyak pimpurek bela agak ini banyak walgi agak tuh ini kartu yang udah ada. Ne de. Enak Maran lagi lah. Ikan walgi agak tiennya bisa tika, ikan teko tukar lah tama maran nih kelat tiennya. Ewa hara ministru atre nih jana pravad. Mi pimpura kira kian nirwisa sarpe, Lanka aye wisalo itu mah hadina sarpe. Ti tama ini sekarang mi sarpe mi gudak kaya, mi noden waktu mi aye maran. Dan mi alagi petau kali di polonggung kira hitra maran. Pimpuran dasta karan ini, mela apa kanu? Apalah tamai godrak gila dan. Ini lagi aturan ini. Ini mi jambali kota satu kitu. Ini depan tera ini mi lagi asli kota dekat tienno. Ini samahara ini danwa uye. Ini asli kota dekat tamai godak kaya hitan ini mi lagi mi bisa sahi tak katu dekat tienni kira. Ini mi tienni jambali ya. Ini jambali depan tera ini mi tienna podi. Ini mi asli kota dekat. Mi mata kala balon kota ikat dani nuat teri. Minne meka me tin meka tamai ettara me sattu me parinaameedi ithuru vela tiena paadawala asti kotas deka dan me urageenta meeta avurudu miliyana gaanakata kalin paada tibila tiena ara pramaanukoolo parinaamayat ekka paada shey vela ithuru vechi asti kotas deka tamai apita daka gan labenne ith godak aya hitana meka tamai me sattunge visakatu deka tiyenne kiyala Perakian ni, bisa tiada satu ikhni. Pemburakan ni, pemburu ada polang ada je lah. Eh? Kodi kali di pemburu ke landu nak kan? Kodi kali di pemburu, pemburakan tu punya miage. Video lalu na? Mie walakulu, sebahaya miage ni tiada. Miage warna rata agak, kalau mie tiada ni, walakulu sebahaya. Balanda, pilih walaknya, apilih walat sama miage mie warna rata tiada. Abah polang ke tiada ni, mereka pilih walat. Kianne? Kondu naariti ya digeti ya na, meme, warna rata, samaan yang apitnya, untuk itu wedungnya polang yang ke apitnya visihayak visihata kitar jaga ganu pulu. Eka kaari vidya itu walgi agak dakkom, polang agi dakkna itu lebih. Hetekom me angi depan tete warna rata deka, walgi agak dakkom, jaga ganu lebih. Eka tamat ini na, pradaan aja, ane tak meme hisse sebahaya, dan, pimpura agi. Tika, besar lah hisap ti ini. Polang agak mana mana as dekar, gill villa ti. Inilah kita mana mana ni as bami istilah ti ini as bami. Atulen tamai as dekar ti. Pimpur agak mana mana elia ter, neral ti ini as dekar ti ini. Mena as kuhara dekai benasat, pahatilu mana pimpur agak polang agak benas. Inilah kita mana, gila lang. Mena agak Aman ni sebahaya tiennya, tapi polang aje, meten gua dah hiin. Hiin ni bela tama, trikona akar hisap polang aje dah kegamne leben. Itu orang makin gua tu pimpur eksa polang aje kita pasuin handro kan puluan. Polang aje pimpin sebahaya tien, tapi pimpur aje he mana? Pimpin sebahaya akne, ya aje padu ya inno. Tapi ni ata muka kari hani ya bela tiennya, hani tama minimi yati hanu. Ini ni yati hanu tua lelaki ini, nami. Muka kari wahana ya kari muka kari meyagi hisa mateng gihil lati ini. Wahana kari ni. Oh, ini sahaja tama mihme tua lelaki ni. Atang godak pelat me. Par galakatai na kamu ni. Oh, mihme me tua lelai ni sama ni pimpur ekut. Samar pelat me ala me. Tika. Tadabal. Asli sahita ahar ya gatto tapi itu mih itte evik kila itte evik ahar itu gatto gudak pelawat meh teh gila gan nama arui maka kari
මෙයා කරදරයට උගත් වුණා. ඒ කියන්නේ මෙයා කලබල වුණොත් නැවත අරගත්ත ගොදුර වමනේ දානවා. වමනේ දානකොට ගොඩක් වෙලාවට මෙයා හැම ගොදුරක්ම ගිලගන්නේ හිසේ ඉඳන්නේ. එතකොට එළියට එන්නේ ඉස්සෙල්ලා පිටිපස්ස නැට්ටපැත්ත තමයි එළියට එන්නේ. එහෙම එළියට එනකොට මෙයාගේ මේ ඇඟ ඇතුලේ අර තෑ කටු සිදුරු කරගෙන පසාරු කරගෙන එළියට එනවා. ඒතර ගොදුර වමනේ කරන්නත් බෑ. මගදීම මේ සතාගේ ගොදුර හිරවල මරණයටපත් වෙනවා. ඒක තමයි ඉතින් සාමාන්‍ය වෙන්නේ. මේකයි ඒකට සාමාන්‍ය පෑගුණක් වාගේ හපනවද? ඔව් හපා කරනවා. දැක්කනේ දැන් මම මේ බොහොම සංගමයෙන් හිටියේ. අර මම අල්ල ගන්නකොට එක සැලින්ම කට විවර කරලා හපන්න උත්සාහ කරේ. ඒත් එකම පුළුවන් තරම් එයා වෙලා ගන්නවා. වෙලා ගන්න එක තුලින් තමයි මෙයා ගොදුර අඩපණ කරගන්න කියන ලොකු ශක්තියක් මෙයාට තියෙනවා. ඕනම සතෙක්ගේ අස්තිපද්ධතියේ කඩලා දැමීමේ හැකියාව තියෙන මේ විලුම තුලින් දැන් මගේ අත වෙලා ගන්නකොට මට දැනෙන මොනතරම් තදින් මෙයා යත වෙලා ගත්තද කියලා. නමුත්තර මම මේ සතාව ගලවා ගැනීමේ ක්‍රමය දන්න නිසා ගැටලුවක් නැ වෙන කෙනෙක් ගිහම මේ වෙලා ගත්තා නම් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. දැන් මං කාගෙවත් උදව් ගන්නෙත් නැතුව වෙලුම අයින් කරගත්තනි. හැබැයි වෙන කෙනෙක්ගේ ওই වෙලුම දාගත්තොත් කලබල වෙනවා. කලබල වෙන්න මේ සතා තව තව වෙලා ගන්නවා. එතකොට සමහර වෙලාවට අපේ අස්තිපවල කඩන්න හැකියාව තියෙන ඒ විලුම තුල. ඔව් අනිවාර්යෙන් කැඩෙනවා මේ අස්තියම කැඩෙනවා. ඒ තරම් ශක්තිමත් මෙහෙම හිටියර. ඉතින් මේ සත්තුන්ට ඒක තමයි සබහා දහමෙන් දීලා තියෙන අපූර්ව දායයද. මොකද යාට ගොදුර ලබා ගැනීමට තියෙන සුවිශේෂ හැකියාව. වෙන ක්‍රමයක් නැහැ නේ අත්කකුල් නැහැ නේ. ඉතින් ඇත්තරම ලංකාවේ ඉන්න සුවිශේෂ සර්පෙ තමයි පිඹුරක් කියලාගෙන. දැන් මෙයාගෙත් මේ බලන්න කිනිතුල්ලු ඉන්න හැටි. මේ ඇහැලඟ කිනිතුල්ලෙක් ඉන්නවා. ඊළඟට මෙතන මේ කිනිතුල්ලෙක් ඉන්නවා. අර බල්ලන්ගේ පූසන්ගේ වගේ නෙමෙයි මේ උරංගෙන්ගේ සුවිශේෂ වූ කිනිතුල්ලු විශේෂයක් තමයි ඉන්නේ. දැන් මේ මෙයත් අනිත් සර්පිය වගේම හැව අරිනවා. ඒ විදිහටම හැව අරිනවා. හැබැයි ඇරියට මේ කිනිතුල්ලන් ගැලවිලා යන්නේ. එයාලා ඇඟේ එල්ලිලා ඉන්නවා. ඒකද මෙයා මේක සර්පේම ගොදුරට ගන්න නැද්ද? සර්පියත් ආහාරයට ගන්නවා. පිඹුරෙකුට පුළුවන් ඕනෑම සතෙක් ආහාරයට ගන්න. කබරයි ඊළඟට තලගොයි කිඹුල්ලු පවා පිඹුරෙකුට ගිල ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා පිඹුරු සහ කිඹුල්ලු සටන් කරලා දෙන්නගෙම ජීවිත නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙයාලා ගිල දැමීම තමයි කරන්නේ. මේ කොහොම කරත් මේ සතා විස සතෙක් නෙවෙයි. ඉතින් කොයිම වෙලාවකවත් මේ වගේ සත්තු දැක්ක සැනින් මරන්න උත්සාහ කරන්න එපා. මොකද මේ සත්තු හරිම වටිනා පරිසර පද්ධතියද. මෙයාලා නිසා තමයි පරිසර සමතුලිතතාවය හැමදාම ආරක්ෂා වෙන්නේ. මෙයාලට ඉතින් මෙහෙ රැඳෙන්න තරම් පරිසරයක් නැහැ වගා කරන්න බින්නේ තියෙන්නේ. ඔව් නේද? ඔව්. ඉතින් බොහොම කලාතුරකින් තමයි මේ වගේ සතෙක් අර මෙහෙම දකින්න ලැබෙන්නේ. ඔව්. ඉතින් ඔය හරි ඉතින් මේ එයා ආහාර හොයන්නේ අර ගමන තමයි මේ. ඇත්තට මේ සතා මේ ලොකු විඩාවකටපත් වෙලා තියෙන හේතුව තමයි මොකක් හරි වාහනයක් හරි මෙයාගේ හිස මතින් ගිහිල්ලා තියෙනවා. තුවාල වෙලා තියෙන එකයි. දැන් මේ සතාව මේ ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන වනජීවි රෝහල වෙත. බන් ලොකු තුවාලයක් තියෙනවා. ඔව්. දැන් ඔයිට අවුරුදු 5කට 6කට ඉතර ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා අර පල්ලෙහා කොටසේ හිටියා ඔච්චර ඉතර එක්කනේ. හා හා. ඊට පස්සේ නම් දැක්කේ මොනේ අපි? දැන් ඒ සතා අල්ලුවට පස්සේ දැක්කනේ කලබලකාරී බව අඩු වුණා. එක පාටම අර කලබල වුණාම ඒ සතාට කරන්න තියෙන එකම විකල්පය තමයි පැනලා හපා කන එක. දැන් හපන්න උත්සාහ කරන්නේ නැහැ නේ? නෑ නෑ. දැන් එයාට තේරෙනවා මං අල්ලගෙන ඉන්න විදිය අනුව මගෙන් යාට කරදරයක් නැහැ කියලා. හපා ගන්න පුළුවන්. කලබල කරොත් පැනලා බල්ලෙක් හපනවා වගේ හපනවා. හපනවා නේ? ඔව්. ඉතින් මෙයා මේ හරිම අපූර්ව සර්පේ. දැන් නම් මෙයාගේ ටික ඇඟ රළු ගතියක් දැනෙනවා. ඇඟ යට පැත්ත මේ හැව අරින්න කිට්ටු ඒකයි. නැත්තම් ගොඩක් හැව අරපු සර්පියෙක් නම් හරිම සිනිදුයි. හම එන මේ සතා මම අරගෙන යන්න මේ ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන නැත්නම් අපරාධ මේ සතා මරණයටපත් වෙන්න පුළුවන්. මොකද මේ තුවාලේ නිසා වාහනයක් ගිහිල්ලා තියෙනවා. මෑගේ හිස මත ගිහිල්ලා වගේ තමයි. ඔව් මේ කට ඇද වෙලා තියෙන එක. බයික් එකක්වත් යන්නේ නැහැ. ඔව්. හැබැයි මගේ 50 අය එහෙම ලේසියකින් මැරෙන්නේ නැහැ. ඔව් එහෙම මැරෙන්නේ නැහැ. නමුත් ඉතින් එහෙම කියලා ඉතින් වාහනයක් එක උඩින් ගියොත් එහෙම යට කරගෙන චප්ප වෙලා යනවා. කිලෝ කීයක් විතර බරද්ද? කිලෝ 10ක් 12ක් විතර ආගෙත් දැනෙනවා. දාන්නේ පාටේ ඒක අවුගේ දානවා. ඉතින් බලලාම බැලුවේ නේ ඇතුළේ. මම වීඩියෝ පෙන්නන්න ඔක්කොම.
ගොඩක් කටි ප්‍රෙස් වෙලා ඉන්න හින්දා හරි සද්ද නේද ගොඩක් කට්ටිය ඇවිල්ලා නේ 100කට වඩා ඉන්නවද ඔව් ඉතින් කලාතුරකින් මේ දකින්නේ එන්නේ නැහැ නේ මේ පැත්තට සත්තු තියෙන හරියට කලාතුරකින් තමයි දකින්නේ මොකද මේ සත්තුන්ට දැන් වාසස්ථාන අහිමි වෙලා තියෙනවා දැන් මේ වගේ අනපේක්ෂිත විදිහට එන සත්තුත් අපිට ඉවත් කරලා දාන්න සිද්ධ නැහැ නැත්තම් මිනිස්සු අතරින් මරණයට පත් වෙනවා ඒක කතාව දැන් මෙයා කොහටද මුදාහරින්නේ මෙයා විපත් ජාති කණු උද්‍යානයේ තමයි නිසස් කරන්නේ තුවාලක් දෙනවනේ නේ නේ දහින්දකද නේ හරි ඉතින් මේ සතා අරගෙන යනවා නේද?